ආයිබෝවන්. දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පවෞෘති විකාශීය සමඟින් අදත් ඔබ හමුවන මම චානක සන්ඳීප ප්‍රථමෙන් අවධහනය ප්‍රධාහන පුවත් සිරස් තලවෙත. වරිසරය සුරැකිමින් ශ්‍රීපාදස්ථානය කරුණා කරන්නයි ශ්‍රීපාදස්ථානාධී ප්‍රතිනාහිමිය ව ඉල්ලදී. මිත්තා භාවනා මධ්‍යස්ථානයේදී ගවයන්ටදුන් ජීවිතදානය. මැදිරිගිරයේදී ජනජීවිතයටදුන් සබිය. දෑය දරුවන්ට සිප්ලනදායාද කරන්නට ෞද්ධයා මමාධ්‍යජාලයෙන් ආරාධනා. මේකත වන්නේ ශ්‍රීපාද වන්දනා සමයයි, එලබෙන සති අන්තයේදි ශ්‍රීපාදස්ථානය වදනා කිරම සථහ පැමිණෙන වන්දනාකරුවන් වෙත ශ්‍රීපාදස්ථානාධිපති නායක ස්වාමින්දයන් වහන්සේ අවධාරණය කරන්නේ ශ්‍රීපාදස්ථානයේ ගෞරවය මෙන්ම පරිසරේද ආරක්ෂාවන් අයුරින් ශ්‍රීපාදස්ථානය කරුණා කරන ලෙසයි සදාාතුක කණඩුන් වහන්ේ ශ්‍රිස්සුමන සමන් දේව ප්‍රතිමාව සහ. දේවාබරන ශ්‍රීපාද උඩමල්ළුව දක්වා වැඩම කරමින්. දහසු දිසි තුන දෙදහස්සු දිසි හතර මෙවර ශ්‍රීපාද වන්දනාස් සමය ආරම්ම කරුණේ එකුත් උදවක් පුරපසලොස්සක පොයදිනයේ සිටයි ප්‍රදේශයේ ර්රාජ්‍ය සහපෞද් කලිකංශයන්ගේ මැදිහත්වීම මත ශ්‍රේපාද කරුණාවේ යදෙන සැදැවතුන් වෙත, අවශ්‍ය පාසකම් සලසසාඇති බවයි සුසන්දේශවය හැඩ ප්‍රදේශී වාර්තාකරු සඳහන් කළේ. வந்தනාකවන් ශ්‍රීපාද වனாවர் වැගෙන පොලති பிලාாස්ටික් පරිසරයට බැහරකිරීම තුළින් සිද වන පරිසරහනිය පිළිබඳව ஒවබෝධ කරගනමින් පවැගෙනන පොලතිස් ස பிளලාස්ටිக் වැනි පරිසරයට අහිතකරදුරවවයන් පරිසරයට හනිින් ඩවன் අවන් බහැකිරීම වකකීමක්සි සලකා කටේතු කරනල සයි ශ්‍රපාදස්ථානාදීපති පච්චපාද ැකමේ දම්මදින්න නාහිකස්වාමින් ටැන් වහසේ. ්‍රීපාද වදනාාවේ දන සදහවතුන් වෙත අවධාරණය කරන්නේ. මහමතකම ශ්‍රී සංගමිත්තා භාවනා මධ්‍යස්ථානයේදී පුුණ්්‍ය වැඩස්්‍රරහණක් එකුත්්දා සංවිධානකර තිබුණනාා ඒ ප්‍රදේශවාසින්ගේ මූලිකත්වයෙන්. භාවලා මධ්‍යස්ථානාදී පතිනි පූච්චපාද බටගල්ලේ සීල නන්දාා දස සිල්මාතාාවගේ අනශස්සනේ මතයි පු්්‍ය වැඩසටහන සංවිධාන කර තිබුණේ. මෙහිදී මරණයට කැපු වූ ගවයින් වෙත අභේධානය ලබාදුන්නා. සේම ගර්බණ ෞවරුන්ු දෙෙසා අත්‍යවශදරොව්‍ය පරිත්‍යයක්ද සිදු කළලා. ශරිි සංගිත්තා භාවනාමධ්‍යස්ථාන්නේයේ නිර්මාතෘූ, අපත්වී වදාල පූජ්ජපාද රද්දේ ගුඩ සුමනා දස සිල්මාතාාවගේ විසි හතර වන ගුණ නුස්මරණයට සමගමි වයි පු්්‍ය වැඩසටහන පැවැත්තූයේ. බෝධි පූජාවක්සා ධර්මදේශනයක් ද මෙහිදී පැවැත්වනා. බෞද්ධයා මාධ්‍යචාලය නිර්මාත්‍රෘ අපවත් වී වදාල, පූජනීය දරනාාගම කුසල දම්ම පුුණ්‍යවන්තනාක ස්වාමිත්‍රයන් වහන්ේවෙතද මෙහිදී පු්්‍යානමෝතන අස්සිදදු කලා. සක ර්වාචමහා විහාරාදී පති පූජ්ජපාද, නාපාන විජිතනායක ස්වාමීන්ද්‍රයන් වහන්ේ ප්‍රමුඛ, පූජනීය සංගරත්ය මෙම අවස්ථාව සඳහා වැටම කලා. අර්ථික තුෂකටතාවන්ගේෙන් පීඩාවට පත් ජනජීවිතයට සවයක් වීමේ අරමුණු පෙරදරිව ජනසත්කාරක වැඩස්රහනක් පසුගේියදා මැදිරිගිියේ බෞද්ධ මධ්‍යස්ථායේ දී ක්‍රියාත්මක කලලා ඒ බැදිරිගකිරිය බෞද්ධ මධ්‍යස්ථානා දීපති පූච්චපාද මැදිරිකිරිියේ අස්ස ජීනායක ස්වාමන්දයන් වහන්සේගේ අනුශාසනයෙන් ඒත් සමගින් දැන් රටවටාපුුවත් මැදිරිගරිය බෞද්ධමධ්‍යස්ථානයේ දී පසුගේදා ජනසත්කාරක වැඩසරටහන ක්‍රාත්මක කර තිබුණා. ඒ ගර්බනී මෞවරුුණු සහ පාසල් අධ්‍යාපනේ ලබන සිු දරුදරන් වෙනුවෙන්. ප්‍රදේශී ගර්ණන මවුරුන් හතලෙස දෙනෙක් වෙත මෙහිදී අත්‍යවශ් දරව්‍ය පරිතයාග කළා. තෝරාගත් පාසල් සිසු දරුදැරියන් පනස් දෙනෙක් වෙත පරිත්‍යාග කළේ අධ්‍යාපන උපකරණයි. විදෙස්කත ශ්‍රී ලංකික පරිත්‍යග ශීලින් පිරිසක් ජන සත්කාරය සඳහ අනුග්‍රහයදක්වා අතිබුණා. අම්බලං ගොඩ අත්වැල ශිෂ්ෂත්ත භාරයමගෙන් පසල්හා විශ්වවිද්‍යාලධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියතෙනෙක් වෙත මුදල් හා අධ්‍යාපනුඋපකරන බෙදාදීම සඳහ වෝ වැඩසටහනක් අම්බලංකොඩ කළුඩුමුල්ල ශ්‍රී විජාරාම විහාරස්ථානයේ දේක්‍රියත්මක කළ ඒ ශ්‍රී විජාරවාදී පතිූච්චපාද විේගොඩ අයියදීව ස්වාමිත්‍රයන් වහන්සගේ ප්‍රධානත්වයෙන්. දුහල්පතිවයෙුලෙස කටයතු කරන කාලේ ලබු අදැකිමක් මුල් කරකණනමින්, කප විජරත්න මහතා, අත් පළ ිෂත් ාරය ආරම්භ කරතිබන්නේ මීට දර්ශකතුනකට පෙරාතුවයි. මෙරට ජනතාව අතර සුලබ බෝනෝන් රෝග රැසකට ප්‍රධානතම හේතුව අහිතකර ආහාර පුරුතු බව වෛත්‍ය මතයයි. ඒ අනුව යහපත් ආහාර පුරුදු පවත්වා ගනිමින් ජීවන් රටාවේ ඇතිකරගන්නා යහපත් වෙනස්කම් තුළින් බෝනෝන් රෝග පාලනීර් සිදු කළ හැකි බවයි වෛද්‍යවරු පවසන්නේ. ට පත් හතුල ත් පහ ොන රග එක පදහ ම ර ලකි වගේ ද ාද ලට දේ වැඩිය න ෝස ලාම් පා ලොක හක ගොඩක් තියනවා. ඒගේ මේ රෝග ඔලම වචනක්නේ තමයි. රග ලින් අපිට ්‍ර ද ක්මට ජී තක් පත්ති ලක් ගන්න පුළුව මට ලක්ක ගන්න අපි ත දක් තින කන්න. එකක් තමයි අප ලයිස් ලක වෙනස් කිරීම. එ ප්‍රධාන කන අනික තමයි ි න්න ික ක් . ල දහ ට ක්ක හර තරයි වහර ෙ ලොකු පිෂ්ට සයි හල ගන්න පිට්ික්ල පාන් පිටි හල්හ ඔක්කම පිටි හර පිෂ්ටි ට හල් ගත්තත් කොරකන් ගත්තත් ගත්තත් පා ගතත් පා පිට ගත හමක පිට් හර අුර ගොට දග හ හැ ැල පිට් හ ල ු ර න තමයි ඇත පොට අඩුව ග තියක් සා හ ප ට හ හ . සමස්ජක් දෙගහ ත පෝටීන් ප්‍රමාණ වැඩිකරීමත් වටින මේ ටිගන්න පුළුවන් හොට ස්නක් නැන අතුරු හතමයි පලතු ලෝකෙදයක්. එකට මේක ගේෙස ගියකන පුළුවන් ගම ම ගේ දක් ල ර ග ල ම පලතුර දෙක් දවස කතු කරන ළුවන් අනි වාරම විද්‍යා හ හ දක න ොන රෝග හ හ ද වා ගො . බෞද්ධය අමාතචාලය මගින් ක්‍රියක්ම කරන සිප්නට දායද ව්‍යාපෘතිය සඳහා දැන් ඔබටත් දායිකත්වය ලබා දීමේ හැකියාව පවතිනවා සිප්නන දායද පස්වන අදේර ක්‍රියත්මකිරීම සඳහා බෞද්ධයා මාධ්‍යජාලයේ මෙෙවන විටත් කටයුතු සිදු කරමෙන් පවතිනවා. එලබෙන ඩබ පස්සල් වාරය සඳහා දරුවන්ට අවශ්‍ය කරන පොත්පත් සහ අවශ්‍ය උපකරන්න බෙන්ම පාසල් බෑග් පාවහන් සඳ වෝච්චර හෝ මමුල්ලිමේ පරිතිාගයන් දැන් ඔබටත් සිදු කළ හැකි පාසල් අධ්‍යාපනය හදාරණ අපේම දරුවන් වෙනුවෙන් අපි අපටම සවයක් වෙමෝ සම්පත බැංකුවේ ගිෙනු බංක බිඳු දෙකයි හැත්තෑවයි හැටයි බිඳු තුනයි එකසේ විසි අට යන ගිෙනු බංකට ඔබගේ මුදල් බැර කරන්න වැඩිදුර විමසීම් සඳහා බිඳुුවයි එකයි එකයි හතයි දෙසිය පහළවයි දෙසය අසුවාට බිඳුවයි එකයි එකයි හතරයි හාර සිය විසි දෙකයි බිඳුවයි විසි දෙක. බිදුුවයි එකයි එකයි හතරයි, දවස්්‍යිය හතලිස් දෙකයි හයස්සිය හත යන දුොරකතරංකවලට ඔබට ඇමතිය හැකි. යහපත් මතු පරපුරක්කු දෙසා ලක්මවගේ තු තැරුවන් ලෙස්ස එක්වීමට මේ ඔපගේ කාලයායි. බෞද්ධයා මාධ්‍යජාලයත් කොළ බහත ශ්‍රී සම්බෝධී භහාවිහාරස්ථානයක්ත් ඒකාබදධව ක්‍රියත්ම කරන ප්‍රජාසත් කාර්ක ව්‍යාපෘතිීන් සඳහා රෝධපුටු පරිත්්‍යයාගෙන් තැන් ඔබටත් දයිකත්වය ලබාද මේ හැකියාව පවතිනවා ඒ අපේ රටේ ජීවත්වන ආබාධිත සහෝදරය ජනතාවට නැගී සිටීම සඳහා අත්වෙලක් සපයමින්. ශ්‍රී සම්බෝධී මහා විහාරදිීපති බෞ්ධ මාත්‍රචවාලය කකරු සභාපති. ූජනීයේ බරලම්දේ වර ාන නාහික ස්වාමන්ත්‍රයන් වහන්සේකි අනුශාසනය මත, බෞද්්‍යයා මාහත්‍යචවාල් එල් මේ වන පිට දරතිරිසාහන ්‍යපෘතිය ඇතුළු ප්‍රජසත්කාර්ක වැඩසටහන් වැැසක්ක්‍රියත්මක කරනවා. ය අපේ රටේ සහෝදර ජනතාවගේ ජනජීවිතයට ශක්තියක් සපේමින්. එම ප්‍රජසත්කාරක වැඩසටහන් වලදී. ආබාධිත අපේම සහෝදර ජනතාව සඳහා රෝධපුටු පරිත්‍යයාගේ ප්‍රධාන අංග්‍යයක් ලෙසිින්සිදු කරෙන අතර. ඒ සඳහා දායකත්වයේ දැපීමට බෞද්ධයා මාත්‍යච්චාලය සමඟ අත්වල් බැදගත්. සැද හැති පරිත්‍යග ශීලි ශත්‍රාවක ප්‍රේක්ෂක ඔබට මෙලෙස අප ආරාධනා කරනවා. එලෙස රෝධ පුටු පරිත්‍යග කරමින් හෝ! ඒ සඳහා මූල්ල දායකත්වය ලබාදමින් මේ සඳහා දායිකත්වේ දැක් විය හැකි. සඳහා වන වැඩි දුරොරතුරු බිින්දුුවයි හත් සිය හැත්තේ හතයි ත් සියය අනුවයි, හයිසිය නව්‍යයන දුරකතන අංකේ අමත අලබාගත හැකි. එම දුරකතන අන්ගේේ නැවතත්. බිදුුවයි හත් සිය හැත්තේ හතයි ත් සියය අනුුවයි, හයසිය නවය. ඒත් සමගින් අදට නීමමිත සුසන්දේශ පධාන පෘති විකාශය මෙතකින් නිමාවට පත්වෙනවා දැබුඩිස් TV YouTube නාලිකාවෝසේ සහ දැබුඩිස් TV ෆස්ු පිටුව ඔසේ අපගේ පසුගේ පෞෘති විකාශයන් සබගින්. එක්වීමේ හැකියාව දැන් නඔබට පවතිනවා. ඔබ සැබට සුභරාත්‍රයක් සම්මා සම්බුදු සරණයි.